අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත මාධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය බස් ගාස්තුව අද සිට ඉහළට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටත් කොවිඩ් ආසාදනය වෙයි ओमिक्रोन पैतिरुनोत लंकावत अमेरिका व इंडिया व के वे विशेष सच वैद्य हेमंत आनतुरु अंगवाई कोविड मर्दन इन्नत लबा नोगत आयटे दैडी अवधान माग इंडिया वे नगर देख कट ऐंदिर नीतिय इन्नत गते नेटिव फ्रांस जाति की नव सिरगत किरी मट सूदा नंबर फ्रांस जनाधिपति एमानुएल मैक्रोन किया वाइस वुमन जाति के वैद्य सटहन जनपति प्रधान नरंबे एक्सप्रेस पर नौकावे गिन्न पिलिबंद सिद्धियट अदाल परीक्षण वल प्रगतिय अधिकरणे इल्लाई अद जनताव गैस गन्न पोलिम वल अयहापत कालगुणेनुत कृषिकर्मांतेट बलपैम देशीय पत्रताई मुलिन्म अवधानय अद इंदला इहलकिय बस गास्तुवे बारत मगे जनतावट दरा गन्न सिद्ध वेनवा इहलगिये बस गास्तु हमुवे अवमव पैवती रुपयाल दा हतरे बस टिकट नतर वुने रुपयाल दा हत दक्वा मिल इहलगिहिला रट यतातत्वेट पत्विला सहन लेबुनोत बस गास्तुवट सहन्याक अनिवारेन्म देनवा केला लंका पौद्गलिक बसरत हिमियन्गे संगमे सभापति गेमुनु विजयरत्न महता पवसनवा इंधन मिल इहलयाम हमुवे संशोधने बस गास्तु अदसिट क्रियात्मकाई संशोधने नव बस गास्तु जातिक गमनागमन कमीशन सभाव विसिन पसुगियदा प्रकाशयट पत्कला अदाल बस गास्तु संशोधनेट अणुव सामान्य बस रथ सेवे रुपयाल 14ක් पैवती अवम बस गास्तु रुपयाल 17ක් दक्वा इहल गोस् तिबिनवा ए अणुव मेवर बस गास्तु संशोधनीय वन्ने 17.44 किन अदाल बस गास्तु संशोधने यटते अंतर पलात बस रथ अर्ध सुखोपभोगी बस रथ सह अतिवेगी मार्ग वल अति सुखोपभोगी बस रथ द अदसिट क्रियात्मक वन परिधि इहल दमा तिबिनवा आसनगत मगिंव गेनयामे बरपतल अर्बुदयकट अपि हिर वेनवा तामत अपे लंका पुराम बस धावणे वेन्ने 150 60 अतर प्रमाणयकिन दैन कार्यालय संपूर्ण विवृत कल तियेन ए वगेम पासल पटन अरन तियेन पेरवरुवे यम तदबदयक अति वेनवा कियला गटलुवक तियेन अपि दिगिन दिगटम किव्वा कार्यालय कालसटहन वेनस करन्न कटयुतु जनता නෙපා දෙන මුදල් ගන්න කියලා සේවක මාතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා යම් ආකාරයේ රට ප්‍රකෘති සත්වල පත් වෙලා මේ අපේ තියෙන පිරිවැයන් අඩු කරොත් අනිවාර්යයෙන්ම යම් යම් සහන ලබා දෙන්න කටයුතු කරොත් අපි අනිවාර්යයෙන්ම මේ බස් ගාස්තුව යම් තාක් දුරට පහතෙලන්න කටයුතු කරනවා බස් ගාස්තුත් වැඩි වෙනවා ඔව් ඉතින් මේක එක පෙළට එන මෙතන නතර වෙන්නේ නැහැ බස් ගාස්තු වැඩි වෙනවා ආයෙ තව ටික දවසෙන් ජල ගාස්තු වැඩි වෙනවා ආයෙ ටික දවසෙන් තෙල් ගාස්තු වැඩි වෙනවා මේ විදිහට රටේ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් රටේ ජාතික නිෂ්පාදන බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ඩොලර් රටට ගලාගෙන යීමේ අඩුවීමේ ප්‍රතිඵලයක් හේතු කොටගෙන බහණ්ඩ සහ සේවා මිලදී ගැනීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන ජනතාවට සිද්ධ වෙනවා මේ අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්ති අවසන් ප්‍රතිවිපාක තමයි ජනතාවට බහණ්ඩ හා සේවා මිලදී ගැනීමට බැරි වෙන තත්ත්වේ බහණ්ඩ මිල ඉහළ යාමකට අපේ රට මුහුණ දෙනවා දෛනිකව වුණ දේ වාර්තා වෙනවා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබා දෙන සහන මල්ලට මුදල් සොයාගන්නේ කෙසේදයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ප්‍රශ්න කරනවා ඒ මල්වතු අස්කිරි මහානායක හිමිවරුන් බැහැල කීමට මහනුවරට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ අද අපි හිර වෙලා තියෙන ණය එකක්වත් කොරෝනා කාලේ ගත්තු ණය නෙවෙයි මෙතෙක් කල අනුගමනය කරන ද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිඵලය ඒ නිසා ආණ්ඩුව හැම වෙලාවම තමන්ගේ නොහැකියාව තමන්ගේ ආර්ථිකයේ අසමත්කම ආර්ථිකයේ ගෙනෙන ද ක්‍රියාමාර්ගයේ තිබෙන වැරදිකම වසා ගැනීම සඳහා එක එක සලුපිලි හොයාගන්න ඒ එවැනි තත්ත්වයක් තිබීදී දැන් යම් සහන මල්ලක් ලබා දෙන ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා අපි දැනගන්න කැමති මුදල් අමාත්‍යවරයාගෙන් මෙම වඩි වැඩි වීමට අනිකුත් සහන ලබා දීම සඳහා මුදල් හොයාගන්නේ කොහොමද මේ වන විට විශාල මුදල් තොගයක්
ගැසීමක් අච්චු ගහලා තියෙනවා. ඒ නිසා නැවත නැවත මුදල් අච්චු ගැසීමේ ක්‍රියාමාර්ගයකට නම් යන්නේ අපේ රට තවත් අර්බුද ගණනාවක් නිර්මාණය කරනවා. ඒ නිසා මේ ආදායම් උපයාගන්නේ කොහොමද කියන කරුණ මත තමයි මේක සහන මල්ලක් වෙනවද මේක රටට විපත්තිදායක මල්ලක් වෙනවද කියලා තීරණය කරන්නේ. රජයේ විවේචනය කරන සීලුම දෙනා ඉවත් කරන මේකත් ඔබතුමාල කොහොමද දකින්නේ? ඔය හිට්ලර් නෙවෙයි. ඔය බය වීම සහන හැකියාව. सुशील पेमजयन तमात्वरया यम करुण पास बय वेलास मे अधिपतिवादी अधिकारीवादी बलेक स्वभाव मे बीएवी मे प्रतिपल जनाधिपति गोटाबे राजपक्ष जनाधिपति मैत्रीपाल सिरिसेन महात्मजनक मुकद बहु रहस्तुरतुरु मैत्रीपाल महत्य दन्नवेति ඉදිරියේදී විදුලි බිල වැඩි කිරීමේ රජයේ සූදානමක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහනේ මෙහෙයුම් කමිටු සමාජික රංජන් ජයලාල් මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අද මුළු රටම බරපතල අර්බුදයක තියෙන තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන්ම මේ අර්බුදය වැඩි ඈතක් නැහැ විශ්ව විදුලි බල ක්ෂේත්‍රයට ළඟා වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ වෙනකොට ජාතික පද්ධතියට මෙගොට් 160ක් එකතු කරන සපුගස්කන්ධ විදුලි බලාගාරය සම්පූර්ණයෙන් අත්හිටවලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයෙන් තෙල් ලබා නොදීම. විශේෂයෙන්ම අපි දන්නවා ඉදිරි කාලවකවානුව දැවැන්ත වැසි රහිත කාලවකවානුවක් තමයි ඉස්සරහට එන්නේ. ඒතර ජල විදුලි උත්පාදනය නතර වෙනවා. අපර සිද්ධ වෙන තාප විදුලිය කරා ගමන් කරන්නේ තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඉන්දියාව විදේශී රටක් සතුවීම හරහා මේ විකිනිල් හරහා විදුලි බල මල්ලේ තවත් අර්බුදයකට යනවා තෙල් මිල වැඩි වෙනකොට බනිස් ගෙඩිය මිල වැඩි වෙනවා නම් පාන් රත්තරලේ මිල වැඩි වෙනවා නම් අනෙකුත් සේවාංග වල මිල වැඩි වෙනවා නම් මේ ආණ්ඩුව මේ අසාර්ථක පාලකයෝ ජනතාවට කොහොමද කියන්නේ විදුලි බල වැඩි කරන්නේ නැහැ කියලා ඉතාමත් පැහැදිලි ආණ්ඩුව වැඩි ඈතක් නැහැ විදුලි බල වැඩි කළා ඒ මරාලයත් ඒ බරත් මේ රටේ ජනතාවගේ කරමත තියෙනවා එපමණක් නෙවෙයි මිනිස්තුන්ට පණ ඇද ඇද හරි පාවිච්චි කරලා තියෙන බලශක්ති ක්ෂේත්‍රයත් තෙල් සංස්ථා වගේම විකුණන්න ලැහැත්ති කරලා තිබෙනවා තව නොබෝ දිනකින් ජනතාව දැම්ම ඉඳන්ම පොලිමේ ඉන්නේ නැතුව ඉටිපන්දම් ලැහැත්ති කරලා තියාගන්න වෙයි දැන්ටමත් බුමුතල් හිඟයක් තියෙනවා වැඩි ඇතක් නැ ඉටිපන්දම් ගියගොත් ඇති වෙයි එසා පැහැදිලි අර්බුදයක් අත ළඟ විදුලි බල ක්ෂේත්‍රය තුල හත් වසරකට පසු සතොස ලාභ ලබන තත්වයට පත් කිරීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වසරේ අවසන් කාර්තුව වන විට ලංකා සතොස රුපියල් මිලියන 45ක ලාභයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ලක්සතොස ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය වර්ෂයේදී අපි බිලියන 41 කෝටි 4100ක වෙළඳ පෙරවැටුමක් ලබාගෙන දැවැන් සිල්ලර අලෙවි ජාලය බවට පරිවර්තනය වීමේ වගකීම ඉෂ්ට කළා තියෙනවා. අවසාන මාස තුනේ මෙහෙයුම් ලාභයක් ලැබලා දෙසැම්බර් මාසයේදී පමණ සතොස අලෙවි ආදායම බිලියන 4.8 කියන්නේ කෝටි 480ක්. එක දවසේ වර්ෂයේ අවසාන වෙන දෙසැම්බර් 31 වෙනිදා අලෙවිය කෝටි 25.5 කෝටි 25ක බාණ්ඩ ජනතාව විසින් වැළඳගෙන අරන් යනකොට බහුවදා උදේට ඒ ප්‍රමාණය එලෙසින් පුරවන්න බෑ. සියලුම මාධ්‍යවේදී ආයතනවලට සංවිධානවලට ස්තුතිවන්ත වෙනවා. සතොස පිළිබඳ නිතර විවේචනයේ ਵਿਚාරයේ එල්ලකල්ල සතොසේ බඩු නැහැ කියනකොට බාණ්ඩ තියනවාද කියලා බලන්න. බොහෝ දෙනෙක් සතොස වෙත ගෙනීම සඳහා ඔබ දක්වූ කරුණික අනුග්‍රහය ගැන මම බෙහෙවින් ඔබට ස්තුතිවන්ත වෙනවා. Good or bad publicity is publicity. හොඳ හෝ නරක ප්‍රචාරණේ වඩා වැදගත් වෙනවා. සියලු දෙනා බුද්ධිමත්ව කටයුතු කළේ නැත්නම් ඇමරිකාව සහ ඉන්දියාව තුළ ඇති කොවිඩ් ඔමික්‍රෝන් තත්වයට ශ්‍රී ලංකාවද පත්විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රජිත සේනාරත්න මහතාද කොවිඩ් ආසාදිත බවටයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටිනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. සියලු දෙනා එක්ව කොවිඩ් මර්ධනය කළේ නැත්නම් ඇමරිකාවේ සහ ඉන්දියාවේ කොවිඩ් ඔමික්‍රෝන් තත්වයට අප රට ඇදවැටීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මේ දක්වා බරපතල රෝගී වැඩිවීමක් වාර්තා වුණේ නැති වුණාට ඊයේ 600 ගානට නැවත නැගලා තියෙනවා. ඒක ස්වාභාවිකව තියෙන ඉහළ පහළ යාමක් පමණක් වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර විට අපි දන්නේ නැහැ ඒකේ වැඩිවීමක්ද කියලා. සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පමණයි අපිට මේ රැල්ල වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසා මේක පැතුරුනොත් මේ එන්නත ලබා නොගත් අයට දැඩි අවදානමක් තියෙනවා දැඩි සත්කාර එකකේට යන්න ඔක්සිජන් ලබා දීමට සිදුවීමට සහ මරණයටපත් වීමේ අවදානම තියෙනවා ඒ රෝගියාගේ ප්‍රතිශක්තිය වැඩි හැම අවස්ථාවකම වෛරසය පරිසරයට නිකුත් කිරීමේ ඉඩකඩත් යම් ප්‍රමාණයකට අඩු වෙනවා අපි එක පැතිරෙන්නට ඉඩ දුන්නොත් තමයි මේක පැතිරෙන්නේ අපි හිතනවා සමහර වෙලාවට මේ සුළු දෙයක් නිසා අපිට මුකුත් වෙන එකක් නැහැ කියලා රෝගීන් සෝ ආශ්‍රිතයන් හමු වන අවස්ථාවන් වලදී වැඩි වැඩියෙන් PCR පරීක්ෂණ කරනවා එතකොට ඒ නිසා සමස්ත කියාවේ වැඩිවීමක් ඉඳලා ඉట్లా දක්ුණට අහම්බෙන් කරන පරීක්ෂණවල මොනම ආකාරකින්වත් අපි අඩුවක් කරලා නැහැ මට නම් ඔමික්‍රෝන් දැන් ලංකාවට පැමිණියායි කියන එක පමණයි මට වැදගත් වෙයි සෞඛ්‍ය සේවයට වැදගත් වන්නේ එතන පමණයි ඔය සාම්පල් වලින් හොයාගන්න සංඛ්‍යාව 40ද 41ද 49ද 50ද කියන එක කොහෙත්ම වැදගත් නැහැ වැදගත් වන්නේ දැන් ඔමික්‍රෝන් රෝගේ ලංකාවේ තියෙනවා මේක පැතිරෙන්නට පුළුවන් පැතිරුනොත් භයානක ලෙස විශාල රෝගීන් සංඛ්‍යාවක් ඔය ඇමරිකාවේ ඉන්දියාවේ දකින්න ප්‍රමාණයට එන්න පුළුවන් ඒකෙන් ආරක්ෂා වෙන්න අපිට කරන්න පුළුවන් දේ තමයි පැතිරීම වළක්වන්න නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනේ අපේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා තුන්වෙනි මාත්‍රාව හා ඒ තමන්ට නියමිත එන්නත් මාත්‍රාව නොකඩවා ලබා ගැනීමත් මේ රෝගේ පැතිරෙන්නට තියෙන ඉඩකඩ තියෙන කිසිම දෙයකට අපි සහභාගී නොවී සිටීමත් තමයි මේ මොහොතේ රෝගීන්ගේ බරපතල වැඩිවීමක් සිදු වෙනවා නම් දැනට පවතින සෞඛ්‍ය ප්‍රවාහ අනිවාර්යයෙන්ම සංශෝධනය වන්නට ඉඩ තියෙනවා අවසානයේදී රට වසා දැවීමට සිදු වුණොත් ඒකෙන් ඇතිවන්නා වූ ආර්ථික පරිහානිය රට ගොඩගන්න බැරි තරමට නරක අතට යන්න පුළුවන් වැඩි වැඩියෙන් රෝගය පැතිරෙනවා නම් නව රෝග නව ප්‍රභේද ඇතිවීමේ ඉඩකඩත් වැඩි වෙනවා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා ओमिक्रॉन वायरस आसादितेन रटतुल इहलयामे अवधानमक पवतिनवा ए अनुव निस्सी सौख्य उपदेस अनुगमने क्रीम अत्यावश्य बवाई सौख्य अंश पेन्वा देन्ने मे अतर ओमिक्रॉन आसादित बवट पसुगियदा हंदुनागत बेरुवल चीनकोटुव प्रदेशे मेनिक व्यापारिकयागे आश्रितेन लबन अटवनदा PCR परीक्षण संधा योम क्रीमट नियमिताय සියත අපකල විමසීමකදී ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ පවුල් 5කට අයත් පුද්ගලයන් 12 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. එන්නත් කාඩ්පත නැතිව චීන කොටුව මැණික් පොළට පැමිණීම තහනම් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 629 දෙනෙකු ඊයේ තහවුරු වුණා. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 9 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 18ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,055ක් ලෙසයි. මේ අතර නුවරඑළිය සහ හැටන් ප්‍රදේශයේ ඊයේ බූස්ට් එන්නත ලබා දීම සිදු කර තිබෙනවා. එන්නත් ගත්තේ නැති ප්‍රංශ ජාතිකයන්ව සිරගත කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කරනවා. ඔවුන් රටටම කරදරයක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මේ අතර ඉන්දියාවේ පැතිර යන තුන්වන කොවිඩ් රැල්ලත් සමග මුම්බයි සහ දිල්ලිය තුල නව කොවිඩ් නීති සහ ඇඳිරි නීතිය පැනවීමට පියවරගෙන තිබෙනවා. ඉන්දියාවේ තුන්වන රැල්ලට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි වාර්තා වන්නේ. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. ප්‍රංශයේ නව කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා. මේ පිළිබඳව එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. එෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එන්නත් ගත්තේ නැති පුද්ගලයන් රටටම කරදරයක් වී ඇති බවයි. ඔවුන්ව සිරගත කළ යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා ඔහු භාවිත කර ඇති ඉංග්‍රීසි වචන කිහිපය වෙනුවේ I want sent unvaccinated people to prison ලෙසයි. ඒ සමග ප්‍රංශ ජනාධිපතිවරයා එම ප්‍රකාශය තවදුරටත් විග්‍රහ කර තිබෙනවා. එෙහිදී ඔහු පවසා ඇත්තේ ආපන කෝපිහල් සිනමා ශාලාව වැනි කිසිදු ස්ථානයකට එන්නත් ගත්තේ නැති අයට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැති බවයි ජනාධිපති එමානුවෙල්ගේ ප්‍රකාශය ජනාධිපති තනතුරට සුදුසු නැති බව මේ අතර සමහර මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා ඊට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ තමා බලහත්කාරයෙන් එන්නත් කරන්නට යන්නේ නැති බවයි නමුත් එන්නත් ගත්තේ නැති අයව හිරේ දැමිය යුතුය යන්නෙන් අදහස් කළේ ඔවුන් හුදකලා කිරීම යන බවද ඔහු පෙන්වා දෙනවා කෙසේ වෙතත් ප්‍රංශය පුරාද ඔමික්‍රෝන් සීක්‍රෙන් පැතිර යමින් තිබෙනවා එසේම නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳවද ප්‍රංශයෙන් වාර්තා වනවා. නමුත් එම තොරතුරු තවමත් තහවුරු වී නැහැ.
මෙතර ඉන්දියාවේ ප්‍රධානතම වාණිජ නගර දෙකක් වන දිල්ලිය සහ මුම්බායි කොවිඩ් 3 වෙනි රැල්ලක් ආරම්භ වී තිබෙනවා. පැතිර යන කොවිඩ් අතුරින් 81%ක්ම ඔමික්‍රොන් බවයි වාර්තා වන්නේ. මේ වන විටත් ඇඳිලි නීතිය සහ නව දැඩි සීමා පැනවීමට ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. कोविड वायरस गोलिय वर्षण आरंभ पास प्रथम वरट अमेरिका एक्स जनपद दैनिक कोविड आसाधित संख्या मिलियन इकमेवा मे तत्व हमे जनाधिपति जो बाइडन पवसाते एन लबागण ओमिक्रॉन प्रभेद जनता सलकली मतुत नमो कालबल नोवियुत बवाय एन लबागनीम जनता उनंद मीट वडा वेडवियुत बवाय जो बाइडन पवसाते मैतर ब्रिटानिया दूम्रिय सेवा अडालवियति बव वार्तावेनवा सीग्रन पेतरियन ओमिक्रॉन वायरस प्रभेद हेतु කාර්යමණ්ඩලය සේවයට නොපැමිණීම මේ තත්ත්වයට හේතුව බවයි විදස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කුසලතාව තුලින් කාන්තාව බලගන්වා රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා වූ වයිස් වුමන් ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. पूर्ण कुशलता खाताव सविबलगन्वा राटे आर्थिकेट दायककर गेनीम सदहावो वाइस वुमन जातिक वेडसटहन ये पसर्वे कोलंब बंडारनायक जात्यांतर सम्मंत्रण शाला वेदे जनाधिपति गोठाभय राजपक्ष महतागे प्रधानत्वेन आरंभवुना मेरठ कांता जनगहन प्रतिशत सीएट पनस देखावा समस्त जनगहने कांता श्रमदायक सीएट तिहग्वेन अडु अगेक पवतिन बव समीक्षण वलिन हेलिबीति बेनवा कांतावन संधा निपुणता संवर्धने सह वृत्ति पुहन लबादे एमगिन औंचाति कार्तिकेट दायक करगेनिम मेम वेडसटहने अरमुनाय निपुणता संवर्धन वृत्ति अध्यापन परेशन सह नवनिपयुम राज्यमात्यांश मगेन मेम वेडसटहन क्रियावट नैंगवेनवा मेम अवस्थावट अमात्य दिनेश गुणवर्धन राज्यमात्य वरुण वन विजित बेरुगुड सह पियाल निशांत महत्वरुण मेन्म तानापति वरुण राजनिलधारी नेतलु पिरिसा केक्व सिटिया රට පුරා තවමත් ගෑස් හිඟේ පවතිනවා අදත් පාරිභෝගික ජනතාව හිස් ගෑස් සිලින්ඩර රැගෙන ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල රැඳී සිටියා නුවරඑළියේ සංගවාගෙන සිටි ලිටරෝ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ට බෙදා හැරීමට අද කටයුතු කර තිබුණා සති දෙකකට වැඩි කාලයක සිට අඛණ්ඩව රට පුරාම මේ වන විට ගෑස් හිඟයක් පවතිනවා. මේ ගෑස් අර්බුදය දැන් පාරිභෝගික ජනතාවට බරපතල ප්‍රශ්නයක් වී අවසන්. ගෑස් සමාගම් දෙක දෙපැත්තට කපා දිද්දී ඒකෙන් පීඩාවට පත් වෙන්නේ පාරිභෝගික ජනතාවයි. අදත් ප්‍රදේශ කිහිපයකම ජනතාව ගෑස් මිලදී ගැනීමට දිගු පොලිම් වල රැඳී සිටියා. පොලිම්බල ඉඳලත් ගෑස් නැතුව හිස් සිලින්ඩර අරන් හැරිලා යන්න අදත් සමහර පාරිභෝගිකයින්ට සිදු වුණා. මේ අතර නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අලෙවි නියෝජිතයන් ව්‍යාජ ලෙස සංගවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ට බෙදා දීමට කටයුතු කර තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියගොස් තිබෙනවා. असनीप तत्व सिटी सखकर कोलंब जातिरोहले प्रतिकार लभमीन सिटी यदि मेलस मियगो सति बवाय पोलिस विसीन अधिकरणेट दन्वायते एम पुअतु तवत् अधिकरणीन वार्तावु पुअत् किहिप्याक्देन මෙම පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින ගිනිගත් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනා අධිකරණයේ හමු වේ පෙනී සිටියා. එම අවස්ථාවේදී සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවයි. ඒ අනුව පැමිණිල්ල නැවත ජනවාරි මාස 20 වනදා කැඳවන ලෙස नियोग कल विनिसुरुवर्या एदिन परीक्षण वल प्रगतिय वार्ताकरण लेस समुद्र दूषण वेलक्विमे अधिकारियट नियोग कला देन रटवटा पुवत किहिपयक् हेटियेन අපරාධමය කටයුත්තක් සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෝටර රථයක් කොටස් කරමින් සිටි පුද්ගලින් තිදෙනෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවටගෙන තිබෙනවා
දික්කොය නගරයේ වෙළඳ සල් වසා ව්‍යාපාරිකයන් සහ වතුකරේ ජනතාව විරෝධතාවයක නිරත වී තිබෙනවා. ඒ වතුකරේ ජනතාවට අපහස වන අයුරින් ව්‍යාපාරිකයෙකු මුහුණු පොතට එක් කර තිබූ සටහනකට විරෝධය පළ කරමින් උතුරු මැද පළාත් මාර්ගස්ත ප්‍රවාහන සේවා අධිකාරියේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හැටන් ප්‍රදේශයේ බස් නවතුම්පලක බිම වැටී තිබියදී රත්රන් කරාබු කුට්ටමක් අහුලාගත් ලොතරැයි අලවිකරුවෙකු එය හැටන් පොලිසියට බාර දී තිබෙනවා. මෙරට මූල්‍ය ආයතනවල පවතින ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති විදේශ මුදල් රුපියල් බවට පත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවතින අධික වෙස සහිත කාලගුණික තත්වයේ හේතුවෙන් ජලාශ කිහිපයක වාන්දරටු තවදුරටත් විවෘත කර තිබෙනවා. මෙතර අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වී සහ බඩිරු ගුවගවන් රසකට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන්දරටු අට තවමත් විවෘත කර තිබෙනවා. එසේම රාජාංගනේ ජලාශයේ වාන්දරටු 6ක් සහ අංගමෝ ජලාශයේ වාන්දරටු 2ක් මේවන විට විවෘතයි. කලාවේද වාන්දරටු දෙකක් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අධික වර්ෂාව හේතුවෙන් හොරෝපතාන ගලෙන් බිඳුනු වැව මැදපච්චිය කැබිතිගොල්ලෑව සහ කහටගස් දිගිලිය යන ප්‍රදේශවල වගාවන් වර්ෂා ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. පවතින යහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මුහුද රළු වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. මේ හේතුවෙන් මසුන් නැල්ලීමේ කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් යලිත් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.